අයිබෝන් මහ වැසිහෙ ජගත් මහා මණ්ඩල 50 කුඹුරු වලින් සාර්ථක වියස්වැන්නක් ත්‍රිමාණ රූපවාහිනී තාක්ෂණ ක්‍රමය පිළිබඳ සංකල්පයක් හඳුන්වා දීමට ශ්‍රී ලාංකේය තරුණියෙක් සමත් වෙයි. මෙය ලොව දැනට පවතින සියලු ත්‍රිමාණ රූපවාහිනී ක්‍රමවලට වඩා දියුණු වූවකි. මෙය ප්‍රායෝගිකව ක්‍රියාවට දැන්වීමට හැකි වූහොත් ඕනෑම පුද්ගලයෙකුට ජනලයකින් පිටත බලා ලබන දර්ශන පසුබිමක් රූපවාහිනී තිරය තුළින් ලබා ගත හැකි බව සංකල්පය ඉදිරිපත් කරන අසංක ජයමාල් රාජකරුණා මහතා පවසයි. සාමාන්‍ය රූපවාහිනී පද්ධතියක නිතරම දර්ශනයේ යම්කිසි නිශ්චිත පැතිකඩක් පමණයි පෙන්වන්නේ. අපි කොයි පැත්තෙන් බැලුවත් වෙනස් පැතිකඩක් බලන්න බෑ. මේ MOMPRO ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි නිරීක්ෂකයාට පුළුවන් විවිධ දිශා ඔස්සේ දර්ශනයේ විවිධ පැතිකඩවල නරඹන්න. විවිධ ක්ෂේත්‍ර ගණනාවකදී මිනිසාට වැදගත් වී ඇති තාක්ෂණික අවශ්‍යතා රැසක් සඳහා අසංකගේ MOMPRO විස්ටා තාක්ෂණය යොදා ගත හැකි. ඉංජිනේරු සැලසුම්, වෛද්‍ය පරීක්ෂණ, ආරක්ෂක කටයුතු ඇතුළු ක්ෂේත්‍ර ගණනකට ඒක දායක වන බව මට විශ්වාසයි. අවාසනාවකට මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත්තා පහසුකම් මේ රටේ නැහැ. මේ අසංකට පුළුවන් වුණොත් ඔහුගේ මේ සිහිනය නැත්නම් මේ සංකල්පය ප්‍රායෝගිකව නැගීමට එදාට රූපවාහිනී සිනමා වැනි ශ්‍රේෂ්ඨ විශාල සංඛ්‍යාවක විශාල වෙනසක් ඇති කිරීමට ඔහුට පුළුවන් වෙනවා. ගල්කිස්සේ දලිත ඇතුළත් මුදලි වේත්‍යාලයෙන් මූලික අධ්‍යාපන ලැබූ අසංක ජයමල් රාජකරුණා උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්ද විද්‍යාලයේනි. ඔහු විද්‍යාලයේ නව නිපැයුම් සමාජයේ ප්‍රධාන ලේකම් ධුරයද දැරිය. නව සොයා ගැනීම මගින් පාසලට ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්කර දුන් රාජකරුණා විද්‍යාලීය ගුවන් යානා ඉංජිනේරු සංගමේ සමාජිකයෙකුද විය. මෙම තාක්ෂණ ක්‍රමය විශාල දෙනවා ග්‍රහලෝක පර්යේෂණ ඇතුළුව. දැන් සාමාන්‍ය ග්‍රහලෝක නිරීක්ෂණ කැමරා පද්ධතියක නිතරම දුරස්තව ඒව පාලනය කරන්න වෙන විවිධ පැතිකඩවල් ගන්න මිහිදී ග්‍රහලෝකයේ සහ පෘථිවිය අතර පාලක සංඥා ගමන් කරන්න සැලකිලි කාලයක් ගත වෙන නිසා දර්ශනයේ චලනය පිළිබඳ හුඟක් දත්ත අපිට ගිලිහියනවා. දැන් මෙම ක්‍රමයේදී අපිට ඒ වගේ පාලක සංඥා අවශ්‍ය නොවන නිසා සියලුම ත්‍රිමාණ දෘශ්‍ය දත්ත නිරීක්ෂකයා වෙත පොළොවේ සිටින නිරීක්ෂකයා වෙත ඉතාමත්ම සාර්ථකවරෙන් ලබා දෙන්න පුළුවන්. හරියට එම දර්ශනය නිරීක්ෂකයාගේ ඇස් ඉදිරිපිට තියෙන ආකාරයෙන්ම. Television technology means now the our next step is to directly think about the theory of stereoscopy. What it happens? The stereoscopic camera in that unmanned robotic unit on the Mars and live the camera that animal has been gone somewhere. Because always what we see in dispersion is not happening in the same, because there is a considerable time lag. From that leaf, it appears green. See, suppose this is a leaf, all the light is coming from this leaf. Dispersion must be bent like this towards the camera. It is also in the light, it is the same frequency. It is dependent on the time, because that verify which one is appropriate to which. It's according to time, so there is a synchronizing process. It's a very good question. So actually I'm very happy if you ask some questions like that, because the thing is you have confused that. Yeah, we are going to start actually, but there is something there is something where you can store energy, data and it's a good thing, but for AD vision, I am also clear about this point. So this technology you capture some deliver some scene. So this is the final
what is called the compression scheme. It makes the it and realized by using some complicated mathematical process. This realizes the 3D configuration of each object. So it by after mathematical we take in separate cross sections of the brain. This is a military aircraft. This is called as B-2, an American fighter aircraft. Covered by the US to radar signal. The advantage of that is when we got the radar signal, it reflect to another direction, so it is not go to the radar receiver. So this technology to this kind of aircraft from this side. So what it happen? What it feels that the light is coming directly from that background, not through this essence of the that technology.